අඳුර පුතේ අද අපි 10 11 ශ්‍රේණියට නියමිත ගුත්තිල වෙනනද කියන පාඩම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔයාලා දෙවන පාඩම ගුත්තිල වෙනනද පාඩම පෙරලා ගන්න. හරි? ගුත්තිල කාව්‍ය රචනා වෙන්නේ කෝට්ටේ යුගයේ. කෝට්ටේ යුගයේදී රචනා වෙන ගුත්තිල කාව්‍ය සලාමත ජයපාල කියන සිරි පෙරපුම්බා රජුගේ අගමැතිවරයෙකුගේ ආරාධනාවෙන් තමයි ලියවෙන්නේ. එතකොට මේ ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ වැත්තෑවේ හාමුදුරුවෝ. ඉතින් වැත්තෑවේ හාමුදුරුවෝ කියන්නේ කවුද? වැත්තෑවේ හාමුදුරුවෝ කියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ ගෝල නමක්. මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරන්ට හරි උමනාවක් තිබුණා මේ වැත්තෑවේ හාමුදුරුවෝ ලවා යම්කිසි රචනාවක් කරවන්න. උන්වහන්සේ නිරන්තරයෙන් ඒ සඳහා උත්සාහ දැරුවා. තමන්ගේ ගෝල නමක් වන වැත්තෑවේ හාමුදුරුවන් ලවා මේ කාව්‍යකරණය සඳහා යම්කිසි පිටුවහලක් උන්වහන්සේගෙන් ලබා ගන්න. ඒ සඳහා උන්වහන්සේ කිහිප විටක්ම උන්වහන්සේ තමන්ගේ අතවැසියන්ට තමන්ගේ ළඟින්ම ඉන්න යහළ මිත්‍රයින් ලවා මේ ගෝලයා වන වැත්තෑවේ හාමුදුරුවන්ට යම් කිසි බලපෑම් කරේ මේ රචනාමය පැත්ත උන්වහන්සේගේ දියුණු කිරීම සඳහා. ඒ සඳහා උන්වහන්සේ තුන් වතාවක්ම පලානුකියා පලා බෙදීම සිද්ධ කරා. ඒ අනුව වැත්තෑවේ හිමියෝ තේරුම් ගත්තා මගේ ගුරුවරයා මේ යම් කිසි අනක් කරන්නේ මටත් රචනය යම් කිසි රචනාවක් නැත්තම් කාව්‍යකරණයට අත්පලක් දීම සඳහා කියලා තේරුම්ගත් උන්වහන්සේ අකෘතඥයකු නොවන බව හඟවන්න මෙම ගුත්තිල කාව්‍ය රචනා කරන්න පෙළඹුණා. ඒ සඳහා උන්වහන්සේ ඉතා සරල භාෂාවක් උපයෝගී කරගෙන කාව්‍යකරණයට පිවිසියා. උන්වහන්සේ ඒ සඳහා විරිත් කීපයක් භාවිතා කරනවා. එක ගී විරිත හේවත් කෙටි විරිත. ඒ කියන්නේ ඉතා සරලම ආකාරයේ විරිතක් භාවිතා කරමින් රසිකයාට සරල භාෂාවකින් උන්වහන්සේ මේ කාව්‍යකරණයට පිවිසෙන්නේ තවත් විරිත් භාවිතා කරන අතරතුර. ඒ විරිත භාවිතා කරන්නේ උන්වහන්සේ එක් එක් අවස්ථා සහ සිද්ධිවලට අනුකූලව. ඔයාලට පුතේ මේ ගුත්තිල කාව්‍යයේ ගී විරිතට අමතරව උන්වහන්සේ භාවිතා කරනවා පෙද විරිත. එතකොට මේ පෙද විරිත මාත්‍රා 16ක විරිතක්. ඒක ඔයාලට නියමිත කොටසෙන් 14 කවියේ සිට 32 දක්වාම බොහෝ දුරට තියෙන්නේ පෙද විරිතට අයත් කාව්‍ය. එසේම මේ 33 සහ 34 කියන කවිවල නුපුන් සඳ විරිතේවත් ඒක දිගු විරිතක්. ඒක මාත්‍රා 26ක විරිතක් තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ විරිත්වල උන්වහන්සේ මේ විරිත් භාවිතා කිරීමේදී එක් එක් සිද්ධියට අදාළව මේ විරිත වෙනස් කිරීමට දක්ෂතාවයක් සහ ප්‍රතිභාවක් උන්වහන්සේ දක්වලා තියෙනවා. එතකොට මේ ගී විරිත්වල අයත් කවියක් තමයි පළවෙනි කවියේ සිට 13 වන කවිය දක්වා තියෙන ගී විරිත්වල අයත් කවි. මම ඔයාලට මේ එක කවියක් පළවෙනි කවිය කියවලා පෙන්නන්නම්. ගායනා කරලා පෙන්නන්නම්. අහගන්න. ගුත්තිල හැදුරු සල වීණා වයන ලෙස ඉඳ පාසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් සඳ. ඒ ගීවිලිතට අයත් ඒ කවියේ සමහර පළවෙනි පදේ මාත්‍රා 9ක් වශයෙන්ද දෙවෙනි පදේ මාත්‍රා 11ක් ඒ වගේ විවිධ විදිහට මාත්‍රා 9 මාත්‍රා 11 සහ මාත්‍රා 14 වශයෙන් පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා ඒ ගීවිලිතට අනුව. එතකොට මේ 14 වන කවියේ සිට 32 දක්වා තියෙන උන්වහන්සේ භාවිතා කරන පෙද විරිත. මේ පෙද විරිතට අයත් කවියක් අපි බලමු. 32 කවිය දිමුතු යසස්වන් කුසුම සරාගේ කියන කවිය. ඒක අපි බොහෝ දුරට අපි ගායනා කරන්නේ දිමුතු යසස්වන් කුසුම සරාගේ නුමුතු සුවඳ මල් පැලඳ සරාගේ
දකුතු රඟන සොරා ගන රඟලාගේ උමතුණු වේද කෙලේ සකසිත කාගේ දැන් පේනව නේද අර විරිතින් විරිත වෙනස් ආකාරයට පැහැදිලිව ගායනා කිරීම තුලින්ම අපිට පැහැදිලි වෙන දෙයක් එතකොට මේ ඒ අපි දැන් ගායනා කළේ පෙද විරිතට අය 14 සිට 32 දක්වා කවි වලින් 32 වන කවිය එතකොට උන්වහන්සේ තවදුරටත් භාවිතා කරන පුතේ 33 සහ 34 කියන කවි වලින් නුපුන් සඳ විරිත තමයි භාවිතා කරලා තියෙන්නේ නුපුන් සඳ විරිත එක දිගු විරිතක් ප්‍රමාත්‍ර 26ක පමණ විරිතක් ඒ විරිතෙදී ඉතාමත් පැහැදිලි ලෙස මේ වෙනස තවදුරටත් පැහැදිලි කරනවා මම ඔයාලට ඒ ගායනා කරලා පෙන්නන්නම් रूरसी आंदीनाली से हत लेल दीदी विदूलिय पबा रन रसे कुवन ले से विन नाद नूपा तब तबा कंपसे दिन सरल से देस बल बला नितागिन सबा मम किसे पव सम किसे वर सुर लंदुन दुन रंग सुबा से मी कविय समहर अपे गुवान विदिली बला हेम बहुत दूर का गायना वेनवा है भाई एक गीयक वाशे नमुत मेक අපි ගායනා කළ යුතු નિયમિત කාලයේ තමයි මේ නුපුන් සඳ විරිත ඒ කියන්නේ මේ මාත්‍රා 26 විරිතට අනුව නම් මේ විදිහ තමයි ගායනා කළ යුත්තේ එහෙනම් අපිට බොහෝ දුරට ඉතාමත් පැහැදිලිව දැක ගන්න පුළුවන් මේ වැත්තේවි හාමුදුරුව බුත්තිල කාව්‍යෙදි කොහොමද මේ විරිත වෙනස් ආකාරයකට භාවිතා කරලා තියෙන්නේ කියලා ඉතාමත් පැහැදිලි නේද ඕගොල්ලන්ට දැන් මම මේ ගායනා කරපු ආකාරය අනුව එහෙනම් අවස්ථාවෙන් අවස්ථාවට ඒ කියන්නේ උන්වහන්සේ මේ පළවෙනි විරිත භාවිතා කරලා තියෙන්නේ ගුත්තිල ඇදුරුතුමා සහ මූසිල කියන ගෝලයා මේ වීණා වාදනය සඳහා සැපැත්ීමේ ආකාරය පෙන්වීමට. ඒතර දෙවන අවස්ථාව පෙද විරිත භාවිතා කරන්නේ උන්වහන්සේ වීණා වාදනයේ තියෙන මිහිර කොයි ආකාරයෙන්ද කියලා පෙන්වීමට තුන්වන අවස්ථාව නුපුන් සඳ විරිත භාවිතා කරනවා වීණා වාදනයේ මිහිරියාව නිසා දිව්‍ය ලෝකයේ නෙන දිව්‍යාංගනාවන් ගේ නර්තනය සිද්ධ වන ආකාරයේ මේ ගීතයට නැත්නම් වීණා වාදනයට අනුකූලව සිද්ධ වන නර්තනයේ තියෙන අලංකාරත්වය පෙන්වීමට උන්වහන්සේ විරිත වෙනස් කරලා තියෙනවා එතකොට සිද්ධි 90 අවස්ථා අනුව උන්වහන්සේ විරිත වෙනස් කරන්නේ හැබැයි තව තව උපක්‍රම භාවිතා කරලා. ඉතින් ඒ තව උපක්‍රම තියෙන මේ කවිය සඳහා උන්වහන්සේගේ ප්‍රතිභාව ඒ කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීම හැකියාව උපයෝගී කරගෙන මේ විරිත සිද්ධියෙන් සිද්ධියට වෙනස් කරලා භාවිතා කරන අතරතුරේ උන්වහන්සේ මේ කාව්‍යකරණයේදී තවත් අලංකාර ක්‍රම උපයෝගී කරගන්නවා කවිය සඳහා. ගුත්තිල කාව්‍යයට පාදක වූ කතා වස්තුව තමයි ගුත්තිල ජාතකය. ගුත්තිල ජාතකයේදී ගුත්තිල ඇදුරුතුමා ළඟට එනවා මූසිල කියලා පුද්ගලයෙ. මේ මූසිල කියන පුද්ගලයා එන්නේ ගුත්තිල ඇදුරුතුමාගෙන් වීණා වාදනය ඉගෙන ගන්න. උදේනිපුරයට ඇවිල්ලා ගුත්තිලගෙන් වීණා වාදනය ඉගෙන ගන්න මූසිල වීණා වාදනයේ කෙළ පැමිණෙනවා. එහිදී ටිකෙන් ටික ගුත්තිල ඇදුරුතුමා සමග රජ මැදුරේ වීණා වාදනයට සහාය වන මූසිල සමවැටු ඉල්ලා හිටිනවා. එහිදී රජතුමා ඒ සමවැටු දීමට අකමැති වෙනවා. මොකද ගෝලයා ගුරුවරයා තරම් දක්ෂ නොවේ යන හැඟීම නිසා. ඒ නිසා ගුත්තිල සහ මූසිල අතර පොඩි රණ්ඩුවක් වගේ පොඩි සිත් තැවුලකට පත් වෙලා ගුත්තිල ඇදුරුතුමා ඉතා කනස්සල්ලට පත් වෙනවා. ඒ කනස්සල්ල නිසා මේ සිතේ පවතින දුක පුදුම සහගත දුකක් ගුත්තිල ඇදුරුතුමාට ඇති වෙන්නේ ඒ දුක සක් දෙවිඳුට පවා දැනෙනවා. සක්‍ර දෙවියන්ගේ හඬපුල් ආසනය රත් වෙනවා කියනවා මේ සාමාන්‍යයෙන් මිනිසෙකුගේ දුකක් දැනෙන විට.
ඒ අවස්ථාවේදී බුත්තිල ඇදුරුතුමාගේ මේ දුක දැකලා සක්දෙවිඳුගේ හඬපුල් ආසනයේ රත් වීම නිසා සක්‍ර දෙවියෝ පුංචි අදහසක් ඇති කර ගන්නවා ඇදුරුතුමාට උදව්වක් කිරීම සඳහා. එහිදී රජතුමා කරන්නේ දෙදෙනා අතර තරගයක් තබලා කවුද මේ වීණා වාදනයේ දක්ෂයා කියලා තෝරන්න අවස්ථාව සලසනවා. එහිදී සක්දෙවිඳු මේ අවස්ථාවේදී තමයි ගුත්තිල ඇදුරුතුමාට පිහිටවීමට අදහස් කරන්නේ. මෙම කතාව තමයි වැත්තේවේ හාමුදුරුවෝ තම කාව්‍ය සංග්‍රහය සඳහා උපයෝගී කරගන්නේ. එතකොට මේ වැත්තේවේ හාමුදුරුවන්ටත් මේ කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා හේතුවක් තියෙනවා. වැත්තේවේ හාමුදුරුවෝ කියන්නේ තොටගුමුව ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරු නම. තොටගුමුව ශ්‍රී රාහුල හාමුදුරුව පොඩි සිත් අවුලකට පත් වෙලා වැත්තේවේ හාමුදුරුවන් සමග විරසකවීමක් ඇති කරගෙන උන්වහන්සේට පලා නොකිය පලා වෙදීම සිද්ධ කරනවා තම අතවැසියෙකු ලවා. ඒ තීරුම් ගත්තු වැත්තේවේ හාමුදුරුවෝ තම මේ ඉන්න ස්ථානෙන් වැඩම කරනවා තමන්ගේ ගමට. එහිදී උන්වහන්සේ තීරණය කරනවා ගුත්තිල කාව්‍ය රචනා කිරීමට සුදුසුම අවස්ථාව බව උන්වහන්සේ තීරුම් අරගෙන ගුත්තිල කාව්‍ය රචනා කිරීමට වැත්තේවේ හාමුදුරුවෝ පෙළඹෙනවා. එතනදී වැත්තේවේ හිමියන් තම දක්ෂතාවය පිළිබඳව තමන්ගේ ගුරුවරයාට පෙන්වීමට අවස්ථාවක් ලෙසද මෙය උපයෝගී කොට ගන්නවා. එසේම වැත්තේවේ හිමියන් තමන් අකෘතඥයෙකු නොවන බව තම ගුරුවරයාට දැනවීමට මෙම බුත්තිල කාව්‍යය ලියු බව පොතපතේ සඳහන් වෙනවා. දුවේ පුතේ අපි දැන් බලමු මේ බුත්තිල කාව්‍යයේ එකින් එක කවිය කොහොමද විග්‍රහ වෙන්නේ කියලා. ඉතින් මේ පළවෙනිම කවිය තියෙනවා සිය පින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විචිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳින් මුනි කුතුමන් තිලෝ ගුරු. මේ කවියේ ලඝු අකුරු දෙකක් හා ගුරු අකුරකින් යුක්ත වායු ගණයෙන් තමයි මේ කවිය ලියලා තියෙන්නේ. හැබැයි මේ හාමුදුරුවෝ, ඒ කියන්නේ වැත්තේවේ හාමුදුරුවෝ මේකේ අනිෂ්ට විපාක දැනගෙනම තමයි මේ කවිය ලියලා තියෙන්නේ කියලා පොඩි ජන ප්‍රබාදයකුත් පවතිනවා. නමුත් උන්වහන්සේ මේ ගීවිත භාවිත කරනවා පළවෙනි කවියේ සිට 13, ඒ කියන්නේ අපිට නියමිත කොටසේ පළවෙනි කවියේ සිට 13 වන කවිය දක්වා ගීවිත භාවිත කරනවා. එතකොට ඒ පළවෙනි කවිය මම ඔයාලට ඉස්සෙල්ලා පැහැදිලි කළා. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ. ගුත්තිල ඇදුරුතුමා වීණා වයන ලෙස, ඒ කියන්නේ වීණා වාදනය කිරීම සඳහා පසෙක පැන වූ ආසනයේ, ඒ කියන්නේ සුදුසු අස්නක ගොසින් උන් සඳ කියන්නේ වීණා වාදනය සඳහා සුදුසු අසුනක ගිහින් උන් කල්හි. දෙවන කවිය බලන්න. නොදෙනම තමා බල සබයට අවුත් නොපැකිල වැද රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. තමන්ගේ බල නොදැන සබේට ඇවිල්ලා, ඒ කියන්නේ නොපැකිලිව සබේට ඇවිල්ලා වැද රද පද කමල, පද කමල පාදය, ඒ කියන්නේ නිල් රතු නෙළුමක් වන් පාදය වැඳලා දෙසෙක මූසිල යාද උන් කල. දෙසෙක කියන්නේ පැත්තකින් මූසිලයා හිටියලු රජතුමාගේ පාද වන්දනා කරලා. එතකොට එතනදී මේ වැත්තේවි හාමුදුරු පුංචි උපක්‍රමයක් භාවිත කරලා තියෙනවා. මේ පද කමල කියන්නේ රූපකාර්ථය. එතකොට ඔයාලා දන්නවා රූපක කියන්නේ මොනවද, උපමා කියන්නේ මොනවද.
උපමා ඔයාලා කලින් ඉගෙනගෙන ඇති පුතේ උපමා කියන්නේ මෙන්සේ වැනි වගේ කියන උපමා වාචී නිපාතත් එක්ක යෙදිලා කවියක හෝ ගීතයක හෝ යම්කිසි නිර්මාණයක යෙදිලා තියෙනවා නම් එහෙනම් උපමා වාචී නිපාතයක් එක්ක එහෙනම් ඒවට අපි කියනවා උපමා මෙතන උපමා මේ රූපකාර්ත්‍යයක් නේද රූපකයක් වෙන්නේ අර උපමා වාචී පද නැතුව තියෙනකොට පද කමල එතකොට පද කමල කියන්නේ ඒක රූපකාර්ත්‍යය හරි අපි තුන්වෙනි කවියට යමු සීතුවේ මේයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන්සුර පුරෙන් බැස අවුත්බෝසත් හුදිනවන ලෙස සිදුවීමයි විශේෂ විශේෂයෙන්ම යම් කිසි දෙයක් සිදු වෙනා කියලා හිතලා මහබෝසතුන් අදහස ඒ කියන්නේ විශේෂයෙන්ම මහබෝසතුන්ගේ අදහස සිද්ධ වෙනවා කියලා හිතලා ඉන් සුරපුරෙන් බැස සුරපුරෙන් සුරයන්ගේ පුරෙන් කියන්නේ දිව්‍ය ලෝකෙන් බැහැලා අවුත් බෝසත්තු දිනවන ලෙස ඇවිල්ලා බෝසත්තු දිනවන පරිද්දෙන් අපි හතරවෙනි කවියට යමු කැරමිනි බරන රැස් රසින් සුරසෙහු සුවහස් සුරන් සහසහසස් නොකර සිටියේ අහස් කුසහිස් කැරමිනි බරන රැස් ඌ මිනි ආභරණ වලින් ඒ කියන්නේ දෙවියන් සහ ශක්‍රයන් සුරන් සහ සහසස් සුරන් සහ සහසස් කියන්නේ සහසස් සක්‍රයට අපි කියන තවත් නමක් මෙතන කියන්නේ සහසස් සක්‍රයා සහ දෙවිවරු ඇඳලා ඉන්න ඒ කියන්නේ පැලඳ ඉන්න ආභරණ වල රශ්මීන් අහස් පුරා ඒ රශ්මිය විහිදිලා දේ දුන්නක ආකාරයෙන් අලංකාර වෙලා තියෙනවලු සුරන් සහ සහසස් නොකර සිටියේ අහස් කුස හිස් ඒ කියන්නේ මේ දිව්‍ය සේනාව සහ සක්‍රයා එකතුව අහස් කුස පුරවා සිටියේය කියලා කියන්නේ අපි යමු පස්වෙනි කවිය දෙ දෙනම ඉඳ දෙපිට සවුසස්ස සතන් තුටු කොට සූර ගඳ බුන් ලෙසට පටන් ගෙන වෙන ගායනාවට දෙදෙනම ඉඳ දෙපිට දෙන්න දෙපැත්තේ ඉඳගෙන සව් සත සතන් තුටු කොට සියලු සත්‍යයන්ගේ සිත් සතුටු කරලා සුර ගන්ධබුන් ලෙසට ඕ දිව්‍ය ගාන්ධර්වයන් විලසින් වීණා වාදනය පටන් ගත්තා පටන්ගෙන වෙන ගායනාවට කියන්නේ වීණා වාදනය පටන් ගත්තා හයවන කවිය බලන්න නවතාගි ගිරියේ ආසන ලෙස සිත් පිරියේ කැර කන් බිහිරියේ කරත වෙන ගායනා සරියේ නවතා ගිගිරියේ ගිගිරිය කියන්නේ ഘോഷාව නවත්තලා අසන ලෙස සිත් පිරියේ කියන්නේ ഘോഷාව නවත්තලා කියන්නේ පුරයේ සිටපු ජනතාව ഘോഷාකාරී බව නවත්තලා මේ සිත් ප්‍රිය උපදවන ආකාරයෙන් වයන වීණාව අසන්න පෙළඹුණාලු කැරකන් බිහිරිය කියන්නේ ඊටමත් කන් වලට මිහිරි ලෙස ඊට වීණා වාදනය ඊටමත් මිහිරි ලෙස වාදනය කරන අතරතුර අර ഘോഷාව නවත්තල ජනයා වීණා වාදනයට ඇසීමට පෙළඹුණා කියලා කියන්නේ හත්වන කවියට අපි යමු අපබෝසතුන් මිස අනේක කුණුම හසන ලෙස සූර රජ සිට අහස තතක් සිඳුවයි කීය එවිගස අපබෝසතුන් මිස අනේක කුණුම හසන ලෙස අපේ බෝධිසත්වයන් වහන්සේට විතරක් ඇහෙන පරිදි කාටවත් නොඇසෙන පරිදි සූර රජ සිට හස සූර රජ කියන්නේ සක්‍ර දෙවියෝ තතක් සිඳු වණ්ඩ කියලා බෝසතුන් වහන්සේට හෙවත් ගුත්තිල ඇදුරුතුමාට පැවසුවලු අටවන කවියට අපි යමු ගුත්තිල මහසිපි ස
සක් දෙවූ පසින් සැතපි මින් දිනමයි දැපි වමර තත පළමුවෙන් සිඳපි බුත්තිල මහා ශිල්පියා සක් දෙවූ බසින් සැතපි සක්‍ර දෙවියන්ගේ බසින් සතුටට පත් වෙලා මේ තෘප්තියට පත් වෙලා මින් දිනමයි දැපි කියන්නේ මින් මේ වීණා වාදන තරඟෙන් දිනනවා කියලා ආඩම්බරයෙන් බමර තත පළමුවෙන් සිඳලු පළවෙනිවෙන්ම එම් බමර තත සිඳ දැම්මා කියලා කවිය සඳහන් වෙනවා නවමවෙනි කවිය තතු මතුත සිඳේ පිලිමල් දපත සිඳේ යස දිගත ඇන්දේ විජය සිරි සඳගෙන වැලැන්දේ තතු මතුද සිඳි ගුත්තිල ඇදුරු සුමුතුමා සිඳපු තත ඔව් පිලිමල් දපද සිඳි ප්‍රතිමල්ලවයාගේ ආඩම්බරයත් සිඳලු මේ තමන්ගේ වීණා වාදනය නිසා යස දිගත ඇන්දේ කීර්තිය දිගත පැතිරුණාලු විජයසිරි සඳ ගෙන වැළැන්දේ විජයශ්‍රී කාන්තාව ගෙන වැළඳගත්තා කියන්නේ ජයග්‍රහණය තමා කරාම පැමිණියා කියන එක අපි බලමු දහවන කවිය සුන් ඒතතින් නෙසඳ පාසු කර සුරන් වෙන නද දියුණු දියුණුව නද නික්ම පැතිරෙත දසත විනිවිද සුන් එතතින් එසඳ සුන් කරපු එතතින් ආපු හඬ පසු කර සුරන් වෙන නද සුරන් දිව්‍ය දෙවියන්ගේ වීණා වාදනය වීණා නාදය පසු කරන් ගියාලු දියුණු දියුණුව නද ඉතාමත් දියුණු ලෙස නික්ම පැතිරෙත දසත විනිවිද දසත දස අතේ කියන දස දිසාවේ පැතිරෙන කල්හි අපි බලමු ඊළඟට 11 වන කවිය කෙලෙහි ගුණ සින්දේ මූසිල හඳ මන්දේ ජයෙහි ලොබ බැන්දේ තමා වීණා තතද සින්දේ කෙලෙහි ගුණ සින්දේ කෙලෙහි ගුණ සිඳපු මූසිල අන්ද මන්ද වෙලා ජයෙහි ලොබ බැන්දා තමා වීණා තදද සින්දේ ජයෙහි ලොබ ලෝභ කරගෙන තමන්ගේ වීණාවේ නාදය ඇති වෙනවා කියලා හිතලා වීණාවේ තත සිඳ දැම්මා නමුත් ඒ තතින් අලංකාර නාදයක් පැතිරුණේ නැහැ. දොළොස්වන කවිය බලන්න. ආනුවන කම්කලේ ගුරුන් ගුණ සිහි නොකෙලේ නද ඉන් නොපතලේ අයසමය මුළු දියත පතලේ ආනුවන කම්කලේ මෝඩකම් කරලා ගුරුන් ගුණ සිහි නොකරපු නිසා නද නාදය වීණා නාදය දසත පැතුරුනේ නැහැලු අයසමය මුළු දිගත දියත පතලේ මුළු අයසමය කියන්නේ අපකීර්තියම මුළු ලෝකෙම පැතිරුණා කියලා කියනවා 13 වන කවිය අපි බලමු දේවැනි තුන් වැනි තත සතර වැනි පස් වැනි තත සවැනි සත් වැනි තත මෙසේ සිඳි සඳ මේ අප බෝසත දෙවැනි තුන් වැනි තතත් හතර වැනි පස් වැනි තතත් හය වැනි හත් වැනි තතත් සිඳ දමපු බෝසතුන්ගේ වීණා වාදනයේ නාදය ඉතාමත් අලංකාරව මිහිරි ලෙස පැතිරිලා යන කල්හි මේ කවිය තමයි ඉතාමත් සරල ලෙස සරල භාෂාවෙන් යුක්තව සරලම ආකාරයට ලියලා තියෙන මේ 13 වන කවිය. දෙවැනි තුන් ඕනම කුඩා දරුවෙකුට උනත් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වන ලෙසට
මේ 13 වන කවිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ කවිය තුල අපිට දකින්න ලැබෙන තියෙන විශේෂ ලක්ෂණ තියෙනවා. තත කියලා මේ අනුප්‍රාසය එකම වචනය කිහිප පරවාරයක් දෙවිය දෙන අවස්ථාත් ඒ වගේම එලි සමයේ එලිවට රකින්න අවස්ථාත් තව දුරටත් මේ සිව්පද ආකෘතියෙන් යුක්ත මේ කවිවල මේ 13 වන කවිය දක්වාම විහිදෙන්නේ ගී විරිත හේවත් කෙටි විරිත. ඒ ගී විරිතට අනුව ලියවුණු කවි මේ 13 වන කවිය දක්වා පවතින්නේ ගී විරිතෙන් යුක්ත කවි. ඒ කවිවල තවත් තියෙන විශේෂත්වයක් තමයි අනුප්‍රාසය බොහෝ දුරට යෙදිලා තියෙනවා. එසේම සරල භාෂාවක් සරල වචන යොදාගෙන ඒ වගේම ඉතාමත් මිහිරි විරිතක් එමේ ගී විරිත කියන එක පැරණි විරිත අපේ ගී සම්ප්‍රදාය කවි සම්ප්‍රදාය අනුව තියෙන ඉතාමත් පැරණි විරිතක් තමයි මේ ගී විරිත කියන එකට උන්වහන්සේ ඒ පැරණි විරිත භාවිතයව මෙතනදී උපයෝගී කරගෙන තියෙනවා ආදරණීය දුවේ පුතේ මම දැන් ඔබට ඇසීමට සැලැස්වේ බුත්තිල වෙනනද පාඩමේ පළමු කොටසයි ඒ පළමු කොටස යුක්ත වුණේ ගී විරිතට අදාළ කවිවලින් දෙවන කොටස පෙද විරිතට අයත් කවිවලින් යුක්ත වෙනවා පෙද විරිතට අයත් කවි දෙවන කොටස තුලින් හමු වෙන තුරු ඔබ සැමට ආයුබෝවන්